රුසියාවේ තානාපතිවරයා හැටියට කටයුතු කරන දයම්ජයදිනක මහත්තයා මේ මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කලින් හිටපු බොහොම ළඟ සමීප හිතවතෙක්. මහින්ද රාජපක්ෂ මහත්තයා පැරදිලා ගෙදර ගිය අවස්ථාවේදී ආය ආපහු මහින්ද සමග නැගිටුමු කියලා නුගේගොඩ රැලියක් සංවිධානය කරලා මහින්ද රාජපක්ෂ මහත්තයාට බොහොම සමීපව හිටපු පුද්ගලෙක් තමයි දයන් ජයතිලක මහත්තයා. දයන් ජයතිලක මහත්තයා කියනවා මේ සහරාල්ලගේ බෝම්බ සිද්ධිය පිටිපස්සේ ගෝඨාභය රාජපක්ෂ ඉන්නවා. මේක සම්පූර්ණයෙන් ගෝඨාභය රාජපක්ෂගේ නිර්මාණයක්. මේ වගේ බරපතල ප්‍රකාශයක් දයන් ජයතිලක මහත්තයා කියනවා. බලලා මල්ලේ එළියට පැනලා තියෙනවා. අපිට ඒ ගැන හිතන්න කාරණාවක් තියෙනවා. 21 වෙනිදා බෝම්බ ප්‍රහාරය ඇති වෙනවා. 24 වෙනිදා ඒ මලමිනි වළලන්න කලින් කතෝලික ජනතාවගේ කඳුළු උයරෙන්න කලින් 24 වෙනිදා ගෝඨාභය රාජපක්ෂ කොහෙදෝ ඉඳලා දුවක් නැවෙලා කියනවා මේ රටේ ජාතික ආරක්ෂාව අනාරක්ෂිතයි. ඒ සියලු වාක්‍යම් මම බාර ගන්නවා. මම ජනාධිපතිවරණය සඳහා තරඟවාදීන. ඒක හරියට අර චිත්‍රපටියේ පෙන්වන්නේ ඉස්සරලා ගහන බෙල් තුන වගේ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයත් මේ පිළිපද පිළිගත්තා. එතකොට කෙහෙලිය රඹුකල්ල මහත්තයත් පිළිගත්තා. තවහීත් ජමාත් සංවිධානය නිර්මාණය කළා, ඔවුන්ව පෝෂණය කළා, ඔවුන්ට මුදල් දුන්නා අය කියලා. එතකොට දැන් මොකද්ද මේ දෙබිඩි ප්‍රතිපත්තිය? මේවා රටක පාලකෙක් නායකයෙක් වෙන්න බලාගෙන ඉන්න කිසි කෙනෙක් නොකළ යුතු සාහසික අපරාධ.